ලංකාවට සෞඛ්‍ය ප්‍රතිපත්තිය ඖෂධ ප්‍රතිපත්තිය ගිනාපු අමාත්‍යවරයා කෙටි කාලයක් ඇතුළත ලංකාව පුළුවන් වුණා ඔබගේ කාලය තුළ ජාතික ඖෂධ ප්‍රතිපත්තියගේ මොකද මේකින් මහජනතාවට ලැබෙන වාසිය ඇත්තට මේකට අපි ස්තුතිවන්ත වෙන හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වන වර්තමාන ජනාධිපතිවරයා තමයි ඒකේ නිර්මාතෘ එතුමා වූ වැඩ කටයුතු කරලා තිබුණා එතුමාගේ කාලයේදී ඒකින් තමයි ඉතා කෙටි කාලෙකින් ඒක අවසන් කරන්න හැකියාව ලැබුණා මාර්තු මාසේ 28 වෙනිදා තමයි අපි පොරොන්දු වෙලා තිබුණේ ජාතික ඖෂධ පිළිබඳ පාර්ලිමේන්තුව ගේන මම මාර්තු 2 වෙනිදාට වෙනකොට ඒක ගෙනාවා එනහැල්ලා අපි මේව කිරීමෙන් කරන්නේ පළවෙනිම දේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය මිනිස්සුන්ට ඇති වටිනාකම තමයි තමන්ගේ බෙහෙත් ටික අඩු මිල හම්බ වෙනවද නැද්ද කියන එක විතරයි අනිත් ඒවා ඔක්කොම අනිත් එක සෞඛ්‍ය ශාස්ත්‍රයේ බුද්ධිමතු එතකොට ඒක තමයි දැන් මම ඒක සඳහා තමයි මේ දවස්වල මාංශ වෙන්නේ දැන් අපි පනත සම්මත කරගත්තා ඊට පස්සේ අධිකාරියේ පිටෙව්වා අධිකාරියට පාසුකම් ලබා දුන්නා දැන් අපේ අධිකාරිය රෙගුලාස් කියන ඒ රෙගුලාස් මගින් මිල නියාමනය කරන ඒ සඳහා මම ඖෂධ සමාගම් සියල්ලම කැදෙව්වා කඳවල මම පෙන්නුවා ඔවුන්ගේ ඖෂධවල තිබෙන ලාභ ප්‍රතිශතය 3000යි 4000යි සමහරවිට 200යි 300යි මම කොහෙම කරන්න බෑ ඖෂධ කියන එක ව්‍යාපාරයක් විතරක් නෙවෙයි මිනිසුන්ගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක් ඒ නිසා අපි ඒක නියාමනයකට එන්න ඕනේ මම කිව්වේ 75ක් මම ඕගොල්ලන්ට දෙන්නම් ලාභය ඒක 17ක් ෆාමසියට යන 10ක් යනවා අතරමැදියාට ඒවා ගෙනියන ගන්න ඒක 27ක් එතන ගියාම 75ක් ගියාම 144ක් විතර උන්ට ලාභයක් යනවා නමුත් ඔවුන් ඉල්ලීමක් කළාම 88ක් වෙනකන් යන්න ඉඩ දෙන්න කියලා මම කිව්වා ඒකත් කමක් නැහැ තියෙන තත්ත්වයට වඩා හොඳයි ඒ අනුව ඒ රෙගුලාසින් කැසට් කරාට පස්සේ අපි ලංකාවට ගෙන හැම ඖෂධයකම CIF අගයට 88ක් එකතු කරලා අපි මිල නියම කරනවා එතකොට මම හිතන්නේ ඖෂධවල විශේෂම කැලික ඖෂධ වල මිල 100ට 18කට එකක් විතර වෙනකන් අඩුයි අනිකුත් බොහෝ දේවල් 100ට 2-3 දක්වා තත්ත්වයකට කඩාගෙන යනවා ඒක විශාල පාසුකමක් වෙනවා අද විශ්‍රාමිකයෝ චැනල් මගින් බෙහෙත් නියම කළාම බෙහෙත් දුන්න දුනා මාසෙකට බෙහෙත් ගන්න උන්ට සල්ලි නැහැ ඒ නිසා උන් කරන්නේ සතියකට දෙකකට ගන්න ඒකෙන් රෝගය පිටව සුව වෙනවා ඒ නිසා ඉදිරියේදී ඒ වගේ අයට ඒ වගේ කණ්ඩායම් වලට ඉතාමත්ම පාසුවක් වෙයි අපි මේ බෙහෙත් මිල අඩු කරලා දුන්නා අනිත් එක ඖෂධ වල නිල නාමය ඖෂධ නාමය ඖෂධ ලබා දුන්නාම රෝගීන්ට ඒකත් එක තවත් විශාල වශයෙන් ඒ තරමකාරීත්වය අඩු වෙලා තවත් බෙහෙත් මිල අඩු වෙනවා. ඒ සඳහා තාවකාලිකව අපි ඉදිරියට දෙනවා මේ බද වෙනද නාමයේ පාවිච්චි කරන්නට. නමුත් මගේ දාම පොරොන්දු වන අවුරුදු දෙකක් ඇතුළත මම ඒ තත්ව රසායනාගාරයේ ලංකාවේ හදනවා කියලා. මම චීනයට ගිය වෙලාවේ චීනයත් එක්ක කතා කරන චීනයේ දැන් ප්‍රධානයක් වශයෙන් මේ තත්ව රසායනාගාරය මම ලබලා දීලා තියෙනවා. අවුරුදු දෙකකින් මම ඒ තත්ව රසායනාගාරය හදලා නිම කරාට පස්සේ මම වෙළඳ නාමය කියන පාවිච්චි කිරීමත් මම අයින් කළා තනි කරන ඖෂධ නාමය ඖෂධ නියම කිරීමට මම ඒ සංශෝධනය පාර්ලිමේන්තුව